වසන්තයට තෙම් බඳින සමනලුනි විකසිතව සුවඳ දෙන සොඳුරු වූ මල් සුවඳි හිනෙහි හිනෙහි දිලෙන අහස් වියන් යටින් ඇවිද යන්නට අද අපි හැමෝම සූම් වේදිකාව හරහා එකතු වුනේ ඇසට හසුවන සුන්දරත්වයට එහා ගිය මේ මිහිතලය මත සැඟවුණු ලොවක අසිරිය මනසින් විඳින්නටයි දැනටමත් ඔබේ සිත කුතුහලෙන් පිරලා තියෙන බව අපි දන්නවා ඉතින් අපි තවත් කල් වෙලා නොගෙන ත්‍රාසය විනෝදය සුන්දරත්වයේ පිරි අපූර්ව ගවේෂණාත්මක චාරිකාවක් මෙතෙන් සිට ආරම්භ කරමු ඒ වගේම වනහා පාරිසරික සංගමයත් අපට මේ චාරිකාව රැගෙන යන්නට දුන් දායකත්වය නිතින්ම මතක් කළ යුතුමයි අපව මේ වටිනා ඒ වගේම විනෝදාත්මක චාරිකාව රැගෙන යන්නේ අප විශ්වවිද්‍යාලයේ වනහා පාරිසරික අධ්‍යන අංශයේ තෙවන වසර සකුන්ත හිරිමුතුගොඩ අයියා. ඉතින් අයියේ අපි චාරිකාව යන්න පටන් ගමුද? ඕනංගි අපි පටන් ගමු මේ මුලින්ම තුති මට මේ අවස්ථාව ලබා දෙනට පළවෙනි වැඩසටහන හැටියට හා ඇත්තටම මට විමර්ශ දැනුම් දුන්නා මෙහෙම කරන් මෙහෙම අපි වැඩසටහනක් කරන එකට අපි ගියපු ට්‍රිප් එකක් ගැන මොකද චාරිකාවක් ගැන ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මම කල්පනා කරා මොකක් ගැනද කියන්න කියලා. සා කියන්නේ අපිට මේ කාලේ වසංගතයත් එක්ක එළියට යන්න අමාරු තත්ත්වයක් තියෙන. එතකොට අපිට තියෙන ඉතින් ඒ විදිහට මතක සටහන් අවදි කරවන එක තමයි. එතකොට ඒකින්ද මම කල්පනා කරා එක පැත්තකට ට්‍රිප් යන අයටත් ට්‍රිප් යන්න ඉන්න අයටත් පාඩමක් හැටියට තියෙන අපේ මතක සටහනක් අවදි කරන්න. කලින් දැනුම් දුන්නා වගේම අපි ගියේ නක කඳුවැටියට දාහන සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැනක් හැටියට තමයි නක කඳුවැටිය තියෙන. ඒක සාමාන්‍ය හයිකින් සහ කැම්පින් කරන යන පැති දෙකක් තියෙනවා. එකක් තමයි නක ඉස්සල පීක් පහ බලන්න යන කට්ටිය, අනිත් කට්ටිය තමයි දූවිලි ඇල්ලේ දාමේ බලන්න යන කට්ටිය. අපි තීරණය කරේ නක ඉස්සල පීක් පහ බලන්න යන්න කියලා. එතකොට දන්නා ඇති නකයස්කුවම හැමෝම දන්නා රත්මිට මොළව ගත්තම් පේන කඳු පන්තියක් තමයි ඒකේට අනන්‍ය වෙච්ච ලක්ෂණය හැටියට තියෙන්නේ. එතකොට අපි අන්නේ පීක් පහට තමයි යන්න තීරණය කරේ. එතකොට මේ පීක් පහට යද්දි අපිට යන්න පාරවල් දෙකක් තිබුණා. එකක් තමයි බඹරැල්ල පැත්තෙන් නගින එක, අනිත් පැත්ත අනිත් එක තමයි තංගප්පුව පැත්තෙන් නගින එක. අපි තීරණය කරේ බඹරැල්ලෙන් නැගලා පීක් පහට ගිහිල්ලා ඊට පස්සේ තංගප්පුවට බහින්න තමයි අපි හිතාගෙන හිටියේ. එතකොට අපි කට්ටිය නම දෙනෙක් තමයි මේ ට්‍රිප් එක ගියේ. අපි මීට කලින් ට්‍රිප් ගිහිල්ලා තිබුණා සහ මේ ට්‍රිප් එක ඇත්තටම අපි හයිකින් ජීවිතේ එක්තරා විදිහක හැරවුම් ලක්ෂ්‍යය සහ අපිට අනාගතයට සැලසුම් කරන්න ට්‍රිප් තිබ්බ ට්‍රිප් සම්බන්ධයෙන් එක්තරා විදිහේ පාඩමක් ඇටියට මේ ට්‍රිප් එක තිබුණා. එතකොට අපි මේක යන්න හිතාගෙන හිටියේ දවස් තුනක්. මේ පාත් එක යන අය යන්නේ මේක දවස් මම හිතන මගේ ස්ක්‍රීන් එක පේනා කියලා. සාමාන්‍යයෙන් මේ පාත් එක යන අය ගන්න දවස් දෙකක්. නමුත් අපිට බලනකොට ඇත්තටම අපි මේක හිතාගෙන හිටපු දවස් තුනේ සැප්තැම්බර් 13 14 කියන දවස් දෙක. එතකොට අපිට ලොง වීකෙන්ඩ් එක 13 වෙනිදා තිබුණ පොය දවසක්. ඒකත් එක්ක අපිට සෙනසුරාදා දෙක දවස් තුනක නිවාඩුවක් තිබුණා. ඉන්ද අපි හිතුවා මේකේ මින්තරේ දවස් තුනක් ඇතුළත මේක කවර් කරගන්න. ඒ වගේම මේ ගමන් මාර්ගය පේන ඇති ඒක නගරෙත් කැලේ ඇතුළෙන් කිලෝමීටර් 20කට ආතන්න ගානක පාත් එකක් හැටියට තමයි තියෙන්නේ. කියන්නේ ලංකාවේ දිගම හයිකින් පාත් වලින් එකක් හැටියට තමයි මේ පාත් එක තලගෙන බඹරැල්ල ඉඳන් තංගප්පුවට යන පාර. එතකොට අපි ප්ලෑන් කරගත්තා අපි මේ විදිහට අපේ ට්‍රිප් එක කොහොමද දවස් තුනක් තුළ අපි යන්නේ. පළවෙනි දවසේදී අපි පොඩි මැණිකේ කෝච්චියෙන් නුවරට ගිහිල්ලා ඊට පස්සේ එතනින් බත් එකමට ගිහිල්ලා එතනින් තමයි අපිට බඹරැල්ලට යන බත් එක ගන්න තියෙන්නේ. එතකොට ඒ බත් එකේ අපි නගලා
බඹරල් වලට ගිහිල්ලා අපි පළවෙනි දවසේ අපි ඉතාලියේ හිටියේ අකෙත්තල පළවෙනි පීක් එකට යන්න ගිහිල්ලා තන නවතින්න තමයි රැ ගත කරන්න තමයි අපි ඉතාගෙන හිටියේ ඊට පස්සේ දෙවනි දවසේදී අපි පීක් පහේ ඉඳලා අලුගල්ලෙන කියලා තැනක් තියෙනවා අන්න එතෙන්ට යන්න අතරම කියන්නේ තංගප්පුවට යන පාරෙන් වෙනවා තියෙන මේ විදිහට තංගප්පුවට යන පාරෙන් උඩට හැරිලා තමයි අලුගල්ලෙනට යන්න තියෙන්නේ ඒක ලෙනක් ටිකක් ලොකු එතෙන්ට ගිහිල්ලා අපි දෙවෙනි දවස ඉවර කළා තුන්වෙනි දවස අපි මෙහෙම වල්ලෑට ඇවිල්ලා තංගප්පුවට යන්න තමයි හිතාගෙන හිටියේ එතනදී අපි දවස් තුනක් යන හින්දා මෙතන අතරමැද්දෙන් තියෙනවා කොටගඟ ඇලි හත කියලා ඇලි හතක් ලස්සන මේ ඒ ඇලි දාමයක් බලාගෙනම තංගප්පුවට එන්න තමයි අපි ප්ලෑන් කරලා තිබුණේ ඊට පස්සේ අපි හැමෝම කරනවාගේ දවස් තුනකට හරියන්න කැම්ප් කරන්න බඩු යන්න බඩු අරගෙන යන්න ලෑස්ති වුණා ඊට පස්සේ සාමාන්‍ය කට්ටිය දන්නවා කැම්පින් ගිහිල්ලා තියෙනවා නะ බර බඩු අරගෙන යන්නේ නැහැ සාමාන්‍ය යන්නත් අරගෙන යන්නේ නූඩල්ස් වගේ පොඩි මේකෙන් යන්න පුළුවන් දෙයක් ඒ වුණාට අපි මෙතන දවස් තුනක් ඉන්නින්ද තා අපිට කැලේ මැද්දට ආයන කිලෝමීටර් 20ක් අවදිින්න තියෙන හින්දා අපි හිතුවා මේ පත් වගේ දෙයක් ගන්න අපි අරන් ගියා බඩු එතකොට අපි ප්ලෑන් කරපු විදිහට 13 වෙනිදා උදේ අපි කට්ටියම කොටුවට ආව 55යි 55 මුක්කෙන් මහනුවරට යන්න හැබැයි එදා අයින තැනක හිටියා යන්න තාවකම හැබැයි අපි 5:45 තමයි ඒ කෝච්ච දන්න සාමාන්‍ය ට්‍රිප් යන කට්ටිය යන චෙක් දෙන්නේ කට්ටිය බක් කියන්නේ බක් කිටියා 5:45 විතර කෝච්චි ආවා ස්ටේෂන් එකට කට්ටියම දිව්වා කෝච්චියට තරගෙට හැබැයි විනාඩි කීපයක් ඇතුළත කෝච්චියම සම්පූර්ණයෙන් පිරුණා තර්ඩ් ක්ලාස් එක ඇත්ලාත් එක තමයි අපි යන්නේ හිටියේ ඒක සම්පූර්ණ පුරුණා ඒකට ඇඟිල්ලක් ගන්න ධාන්න ඉඩක් තිබුණේ නැහැ අපිට ඉතින් අපි යන්න හිටපු කෝච්චිය මිස් වුණා දැන් ඇත්තටම අපි කල්පනා කරා මොකද දැන් අපි නුවරට යන්න පය තුනක් විතර යනවා දැන් අපේ ප්ලෑන් එක මුලින්ම වැරදිලා තියෙන්නේ මේ අපි දැන් කල්පනා කරා දැන් මොකද කරන්නේ කියලා ඊට පස්සේ අපි හිතුවා බස් එකේ යනවද අපිට ඕනේ කොටුවේ ස්ටේෂන් එක ඉඳන් කොටුවේ බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බස් එකේ නුවර යන්න පුළුවන් තහ තව හතට කෝච්චියක් තිබුණා ආයි නුවර යන්න හැබැයි ඒ කෝච්චියටත් මුගක් තැනකට හිටියා ටිකට් ගන්න ඇවිල්ලා එළියේ ඊට පස්සේ අපි ගර්බේට තමයි කට්ටියක් ගියා ඊළඟ බස් එක තියෙන්නේ කීයටද කියලා බලන්න එතකොට ඒ ගියාට පස්සේ 7:10ට තමයි ඊළඟ බස් එක තිබුණේ එතකොට ඊළඟ කෝච්චිය තිබුණ ඊළඟ බස් එක 7:10ට තිබුණ අපි හිතුවා දැන් කෝච්චිය යන තැනින් හින්දා මේ බස් එකේ යන්න ඕනේ කියලා ඊට පස්සේ දැන් අපි ටිකට් අරගෙන ඉවරයි රුපියල් 190ක්ද ඔකේද මට මතක හැටියට ඒ කාලේ නුවරට ටිකට් එක මේ අපිට දැන් 190ක් අපේ බජට් එකෙන් ගිහිල්ලා තියෙන දාත්තර මේකේ නාස්තිලා තියෙන්නේ ඒත් අපි හිතුවා මේ කොහොමද මේක කවර් කරගන්න කියලා ඇත්තටම මේ අපි ඊටවත් එතන ඇවිල්ලා ඉන්න ඇයට ජේපී මේ ටිකට් එක ගුණන්න try කරා. එතකොට මේ ගෝමාරි ඒක එතරම් සාර්ථකුද නැහැ. ගෝමාරි දෙන්නෙක් විතර කැමති වුණා Tamange team එකේට තුන් දෙනෙක්ට හරි හතර දෙනෙක්ට හරි ටිකට් එක ගන්න. ගෝමාරි ඒ ගන්න අතරතුරේ අපේ යාළුවෙක්ගේ මිනිහා ටිකට් එක පොඩි කරගෙන ඉඳලා තියෙන්නේ ඒක දැකලා මේ ගන්න කැපිති වුණු කට්ටිය මේ අදිමදි කරා ගන්න මොකක් හරි මෙතන ජීල් පරිහක් තියනවා කියලා අර හොරෙන් ජහවරම් කරනවා මේ මූඩ් එකක් දාලා ඒ ගන්න එක නැවැත්තුවා ඊට පස්සේ අපි හිතුවා බත් එක ගන්න කියලා උඩ බත් එකෙත් දැන් 7:10 තව ටිකක් පරක්කු වෙනවා කියලා අපි ඔක්කොම බත් එකට ගියාට පස්සේ මේ බත් එකේ සයිව කිව්වා දැයිටි අපිට කරන් තියෙන අතරම වෙලාව තවත් පරක්කු වෙන හින්දා මේ හතේ කෝච්චිය අනේක කොහොම හරි රින්ගල අපි තිය ආයේ කෝච්චියට ගිහිල්ලා අපි ඒත් 6:55 කෝච්චියට වගේම තැනකක් හිටියා කොහොම හරි අපිට හුඩ්ෆෝඩ් එකේ රින්ගගෙන මේ නුවරට යන්න හැකියාව ලැබුණා ඊට පස්සේ නුවරින්
प्लान कर मंगा इतने कैलिंग अन्न का इतना
විදියට කියන්නේ පේන ඇති තෑහෙන කළුවරේ ටෝච් ජාගෙන වත්තේ තමයි අපිට යන්න උනේ. කොමාරි ඔහම යනකොට මං කිව්වාගේ පය දෙක තුනක් විතර යනකොට අපිට හම්බුණා කට්ටියක් කැම්ප් කරපු හරියක්. සා කට්ටිය නෙමෙයි මං හිතන්නේ කණ්ඩායම් දෙක තුනක් විතර හිටියා. ඊට පස්සේ අපි හිතුවා දැන් මං හිතන්නේ 9 විතර වෙන්න ඇති වෙනකොට මේ නමේ විතර වෙන්න ඇති මම හිතන්නේ වෙනකොට මේ අපි හිතුවා ඉතින් ඒ හරියෙන් කොමාරි අපේ ටෙන්ට් එක ගහගෙන ටෙන්ට් එකක් අපි අරන් ගියා. ටෙන්ට් එක ගහගෙන ඒ හරියෙන් අපි නවතිනවා කියලා. ඊට පස්සේ අපි ඒ හරියෙන් කොමාරි කැම්ප් කරා. ඊට පස්සේ අතරම කියන්නේ ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ අපිට මේ එළිය සම්බන්ධයෙන්. මොකද මේ එදා මං ගියා පොවදාතක් කියලා අපි ගියේ මේ ගෙහින්ද ගහයි වලාව අයින් වෙච්ච ගමන්ම හැම වෙලේම මේ අඳින් ආපු එළිය දිගටම අපිට තිබුණා. මේකින්ද ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. කොහොම හරි අපි ටැම්ප් කළා පානුයි මම හිතන්නේ ගෙනාවේ පාන් වගේක් පානු පරිප්පු ආදායෙන් කාලා කොහොම හරි ධාරයන් නිදාගත්ත. කොහොම හරි නිදාගනිද්දිත් පාන්දර 1-2 විතර වුණා. මොකද අපිට යන්න ටික වෙලා ගියා කට්ටිය කරා ඒ විදිහට. මේ ඊට පස්සේ අපි හිතාගත්තා දැන් අපිට අපේ ප්ලෑන් එකට අනුව අපි යන්න හිටියේ පළවෙනි පීක් එකට මේ රාත්‍රිය ගත කරන්න. නමුත් අපි දැන් මම හිතන්නේ මේ ගමනෙන් භාගයක් වගේ තමයි අපි ගිහිල්ලා ඉන්නේ මේ වෙනකොට. මේ ඒකෙන්ද අපි හිතුවා ඊළඟ දවසේ පාන්දරින්ම නැගිටලා, ඒ කියන්නේ දෙවෙනි දවසේ අපි පාන්දරින්ම නැගිටලා මේක යනවා කියලා. පහමාරට විතර නැගිටලා 6ට විතර යන්න පිටත්වෙමු කියලා තමයි අපි බෑන් කරගත්තේ. කොහොමාරි ඔක්කොම කට්ටිය නැගිටිනකොට මේ මම හිතන්නේ 6 විතර වුණා කට්ටිය නැගිටිනකොට. මේ නැගිටලා ඊට පස්සේ කොහොමාරි වෙනේවා නැදගෙන ඒවා කරගෙන ඉහිරෙනකොට මම හිතන්නේ තව 8 විතර වුණා අපේ ගමන පටන් ගන්නකොට. කොහොමාරි අපේ වාසනාවට මේ කියන්නේ එහෙම ලොකු අලුවරක් තාම උදිමත් තිබුණේ නැහැ. තා අපි කැම්ප් කරපු තැනට ඇත්තටම උදින් පේන්න තිබුණා නකෙත්තර පළවෙනි පීක් එක. ඇත්තටම ඒකත් මීදුමෙන් ඇහිලා තමයි තිබුණේ. කියන නකෙත් කිව්වට පස්සේ ඒක මීදුමෙන් වැහිච්ච තැනක්. අපි උඩ බලනකොට ඇත්තටම පළවෙනි පීක් එක මීදුමෙන් ඇහිලා තමයි තිබුණේ. මේ ඒ විදියට අපි පටන් ගන්නකොට කොහොම හරි අපි මේ විදියට තමයි අපි දෙවෙනි දවසේ පටන් ගත්තේ. මේ අපි කැම්ප් කරපු හරි ෆොටෝ ටික මේ කොහම යනකොට කොහම හරි අපි උයන්න ගනිද්දි සාමාන්‍යයෙන් දන්නානේ පරිප්පු වලට කහ දාන්න නැහැනේ වැඩි. මේ අපේ එක යාළුවෙක් පරිප්පුවකට කහ තලියක් දාලා ඇත්තටම මේක පිපිලා කන්න බැරි මට්ටමක තිබුණේ. ඒකත් අපිට කොමාරි මැනේජ් කරගන්න තායන වෙලාවක් ගියා. කායින් කළා ඊට පස්සේ කොමාරි අර චිකන් රත මේ ටුක් කට කියලා තියෙන මැදි ඒව දාලා තමයි කොමාරි ඒක කන්න පුළුවන් තත්යකට ගෙනාවේ. එහෙම කරගෙන යනකොට තව පැය දෙකක් විතර ගියා. කොමාරි අර මම කිව්වාගේ මේ විදිහේ මේ වෙලාවත් මේ ෆොටෝ එකේ තියෙනවා යටින් 8:31 විතර. මේ සාමාන්‍යයෙන් පැහැදිලි දර්ශනයක් අපිට තිබුණා. තා ආතත් ඇන්දේ නිල් පාටට මේ ගත්තේ ලකුණක්වත් තිබුණේ නැහැ. අපි ඒ පාර පටන් ගත්ත අපේ ගමන යන්නේ. වතෝම යනකොට ඇත්තටම මේ මුතනින් එහාට කියන්නේ අපි ආපු හරියේ කැම් කරපු හරියට වෙනකන් එහෙම ලොකුම කන්දක් තිබුණේ නැහැ. නමුත් මුතනින් එහාට යන හරිය තමයි ටිකක් දල බෑවුමක් තියෙන නැගිල්ලක් තිබුණේ. එතකොට මේ ඒ විදිහට අපි කොහොම හරි ඉස්සරහට ගියා. එහෙම යනකොට අපිට හම්බ වෙනවා මේ අර මම කිව්වා වගේ අපි අපේ ගමනාන්තයේ තියෙන තංගප්පුවට යන පාර. එතන හන්දියක් තියෙන්නේ. ඒ හන්දියෙන් දකුණට හරිනොත් යන්න තියෙන්නේ තංගප්පුව පැත්තට. තංගප්පුව අලුගල්ලේ නැහැ පැත්තට. උඩට ගියොත් තමයි පීක් පහට යන්න වෙන්නේ. දැන් අපි අතේ තැහෙන මේ බර බඩ ටිකක් තියෙනවා. මොකද අපි තවත් තුනකට යන්න ලෑස්ති වුණේ. තහ අපේ ටිකක් ලොකු ටෙන්ට් එකක් සාමාන්‍ය අරගෙන ටෙන්ට් එකට වඩා
टीका लोकु टेंट का तमा आपे रंगे एक टीका बारा एक इंद आपे कर दिया दे आपे बाड़ी टीका क्या लगा तुले में हंगला अभी इतिहास में पीक पार्ट है ना मगर अरे बैग में बाड़ी टीका चले दिया नदी में रहने वाला क्या नहीं इंद वो मारी अभी मांगिता ने एकोला हमार वागे ने बट अभी टा में अन्न पुलांगुना पाले ने पीके रात्रि में अभी इटा कालीन दवते අවතේ අන්න ඉතින් ඊට පස්සේ තමයි දැන් මේ ඊට පස්සේ දවසේ දවල් වෙනකොට ගිහිල්ලා තියෙනවා කියන්නේ දෙවෙනි පීක් එකට පළවෙනි පීක් එකට පළවෙනි පීක් එකට යන්න කලින් මේ පොඩි view point එකක් හම්බ වෙනවා ගල්තලාවක් එක්ක මේ විදිහේ view එකක් තමයි එතන තියෙන්නේ ඒක ඇත්තටම අර යන පාර හරි කියලා හොයාගන්න පුළුවන් තැනක් ඒක ගල්තලාවක් එක්ක පොඩි view point එකක් මේ ඊට පස්සේ අපි පළවෙනි පීක් එකට ගියා එතන හැබැයි එහෙම ලොකු ලස්සනම view එකක් නැහැ පළවෙනි फोटोस्ट अभी अन्न तुन तापी कपिट तुनाक बला तीयना
අපි ඊළඟ පීක් තුන කවර් කරගන්න යනවා කියලා අපි හිතුවා මේ ඊටපස්සේ අපි එන්න ගියා ඊළඟ තුනට හැබැයි අර මම කිව්වාගේ මේ ඉදමත් එක්ක අපිට තුන්වෙනි පීක් එකේයි හතරවෙනි පීක් එකේයි එහෙම ලොකුම view එකක් බලා ගන්න හම්බුනේ නැහැ කොමාරි මෙතනින් එහාට යන්න තිබුණා ටිකක් දනිතලා ප්‍රදේශයක් ඒ වුණාට මේ තැහෙන උලඟ තියෙන තනක් හැටියට තමයි තියෙන්නේ මේ කියන්නේ හුලන් තියෙන කාලට යනවා නම් තැහෙන අමාරු යන්නේ කියන්නේ බිම බඩ ගාගෙන වගේ යද්ද වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ ඒ හරි කොමාරි අපිට එහෙම ලොකු මොහොලක් හම්බුනේ නැහැ ඒ දනිතලා හරිය මේ කොමාරි මේ මට මේක දෙන්නන්න බුලා අපි කොහොමද අනකොට දිවිච්ච මීදුම කියලා කියන්නේ පේන ඇතුලේ පස්යෙන් යනාව පේන්නේ නැති මට්ටමේ මීදුමක් තමයි තිබුණේ මේ කොමාරි අපි මොනිට කරගෙන විතරට ගියා වම මම කිව්ව තුන්වෙනි එකේ හතරවෙනි එකේ එහෙම පෙන්වන්න තරම් දෙයක් තිබුණේ නැහැ සහ මේ එහෙම අපිට ලොකු view එකක් පෙන්වන්නේ නැහැ මේ මීදුමත් එක්ක හැබැයි අපි ඊළඟට අපිට යන්න තිබුණ පස්වෙනි එකට මේ පස්වෙනි එකෙත් හරිම ලස්සන මේ view එකක් තමයි පස්වෙනි එකට යනකොට තිබුණේ මේ මේක මම හිතන්නේ හතරවෙනි එකේ වගේ ඉඳන් අත්ත වීඩියෝ එකක් තියෙනවා මේ මෙතන වෙනදී මේ ඉදීමෙන් ගහලා තියෙන එක මේ මුලින්ම පේන එක තමයි හතරවෙනි පීක් එක ඊට පස්සේ පේන්නේ පස්වෙනි පීක් එක අපි කොහොම හරි ගියා පස්වෙනි පීක් එක මම හිතන්නේ මේ මේකට ඒ කියන්නේ පීක් පළවෙනි පීක් එකේ ඉඳන් පීක් පහට යන්න එහෙම ලොකු වෙලාවක් යන්නේ නැහැ වැඩිමන පැයකමාරක් වගේයි හැබැයි අර මම කිව්වා වගේ මේ බඹරැල්ලෙන් ඉඳන් පළවෙනි පීක් එකට එන්න තමයි තෑන වෙලාවක් යන්නේ මම හිතන්නේ පැය 4ක් 5ක් වගේ යනවා මේ ඒක එන්නේ එතකොට ඔන්න ඔහම තමයි තිබුණේ ඊට පස්සේ මම තව ෆොටෝ ටිකක් පෙන්නන්නම් මේ ඊළඟ පීක් කරලා තිබ්බ මේ තියෙන පස්වෙනි පීක් එක සහ මේ පස්වෙනි පීක් එක ගාව තියෙන පොඩි එලක් මෙතන පේනවා වගේ අතර මෙතන මේ තියෙන මේ ඉදමත් එක්ක මේ ඉදම ඇදිලා මේ හෙලේ උඩට නෑ ඒක හරියට ගත්තනේ මේ දර්ශනයක් නමුත් ඒ කියන්නේ අපිට ඉතහා විදියට මේ ෆෝන් වල බැටරි ඉතුරු කර ගැනීම වමනාකුත් තුමුනේ තව දවසක් ඉන්න ඕනේ හින්දා මේ හින්දා අපාර ෆොටෝ එකක් අපි එනා ෆොටෝ එක විදියට තීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ මේ ඊට පස්සේ මේ තියෙන්නේ අපි අපේ කට්ටියක් මේ පේනවා ඇති පස්වෙනි පීක් එකේ නගිනවා මීදුමෙන් ඇහිලා තියෙන තමාරලාට ඇත්තටම ඒ කියන්නේ එක පීක් එකක ඉඳන් අනිත් පීක් එක පේන්නේ නැති ධර්මතම මීදුම එනවා මේ හතරට පහට නෙවෙයි මේ දවල් දෙකට තුනට විතර තමයි මේ මේ විදිහේ තත්ත්වයක් තියෙන්නේ ඊට පස්සේ අපි දැන් පස්වෙනි පීක් එකටත් ගියා කියන්නේ අන්තිම එකට එතනින්ද අපි ටිකක් වෙලා ඉඳලා අපි ආපත්තට ආවා මේ අපි දැන් මේ වෙනකොට මං කිව්ව තුන විතර අපි දැන් දවල්ට කාලත් නැහැ සහ අපි ආව තිබිච්ච වතුරත් තෑහෙන ඉවර වෙලා තිබුණේ සාමාන්‍යයෙන් يعني මේ 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 හයික් එක ගැන තියෙන වාර්තාවල තියෙනවා මේ හතරෙනි පීක් එකේ හරි පස්වෙනි පීක් එකේ හරි වතුර ගන්න පුළුවන් තැනක් තියෙනවා නමුත් අපිට හම්බුනේ නැහැ එමෙ තරම් කොහොම හරි අපි ආපත්තට එන්න තීරණය කරා වතුර තියෙන තැනක් වාගෙන මොකද අපිට දවල්ට කන්නත් ඕනේ තා අලු ගල්ලනට යන්නත් ඕනේ අපේ දෙවනි දවසේ අපේ නවතින තැන හැටියට තිබුණේ අලු ගල්ලෙන් ඒකට අපි එහෙම ආපත්තට ආවා ඇවිල්ලා එනකොට ඇත්තටම දෙවනි පීක් එක එනකොට මීදුමෙන් ගහලා තිබුණ සමහර වීඩියෝස් වල එහෙම ඒ කියන්නේ ඉස්සරහා අපිට සම්පූර්ණයෙන්ම නොපෙනෙන තත්ත්වයක් තමයි මේ තත්ත්වය ඇතුළේ තිබුණේ එන හරිම අමාරුවෙන් සහ ඒ කියන්නේ පාරමත් එන්න තත්ත්වය මේ විදියට පේනාන දා ඉතරා මුවි පේන්නේ නැහැ ඒතර මේක සවුන්ඩ් එක ඔන් කරත් එන්න මේ කොහොම කොමාරි අපි ආවා මේ දෙවෙනි පීක් එකට ෆොටෝ වල දකින්නදී හැබැයි නිල් පාට හතක් තියෙන්නේ මේ වෙනකොට එහෙම නැට මේ තියෙන හොලගත් එක්ක අතරම එක පැත්තෙන් කළු වලාවක් ඇවිල්ලා මේ වැත්තක් වහින්න පටන් ගත්තා දෙවෙනි පීක් එකට වගේ එනකොට මේ
ඒ රත්තර රත්තරම වුණා කියන්නේ විනාඩි කිහිපයක් ගත වුණේ මේ හිතා ගන්නත් බැරි තරම් ඉක්මනට රත්තක් පටන් ගත්තා ඒකත් එක්ක දැන් අපි දැන් උඩට නැගෙන්නේ පළවෙනි පීක් එකට ආ දැන් අපිට තියෙන්නේ බහින්න එතකොට මේ බහින කොටත් ටිකක් ලොකු ගාල්මක් එක්ක බහින්න තියෙන්නේ එතකොට දැන් වතුර වැටිලා පාර ටිකක් ලිප් වෙනවා අපි ඒකින්ද අපි නවදෙනා එමින් බැහැගෙන ආවා වටේ තියෙන පඳුරුවේ මල්ලගෙන දින දිගා වෙලා වම තමයි දහගෙන ආවේ. පත්තේ කොහම හරි එක යාළුව විත්තල ගියා දහගෙන එනකොට කොහම හරි ඊට පස්සේ අපි මිනිහව බානවල මිනිහ කිව්වා අත උත්සන්න බෑ අමාරුයි මේ රිදෙනවා කියලා. ඊට පස්සේ කොහම හරි මිනිහට අත උත්සන්න බෑ මේ තුවාල වෙලා මේ කරන්න දෙයකුත් නැහැ අපි කොහමරි මිනිහගේ බෑග් එක අරගෙන අපි ගත්තිය මිනිහවත් දැන් පල්ලෙහාට එක්කන් යන්නේ නැත කැඩලින් දමාරු වෙන පඳුරු වලගෙන බහින් කොහමරි අපි අඩිටියේ මිනිහට වාරිය දීලා අපි පල්ලෙහාට ගෙනාවා ඊට පස්සේ අර වයි හන්දියට අර අපි ගිය හන්දියට ඇවිල්ලා අපි වම් පැත්තට ගියා සංගප්පුව පැත්තට අලුගල්ලේන බල්ල මේ එතකොට දැන් අපි වගේ දැන් අපි කවුරුවත් මෙතනින් එහාට ගිහිල්ලා තිබුණේ නැහැ. තහ පිට අලුත් අත්දැකීමක් හැටියට තමයි මේ පාර තුනේ අපි දැන් යනවා පාර දිගේ තායන වෙලාවක් ඉවර වෙන්නේ නැහැ පාර. මේ ඕමාරි අපිට දිය තීරාවක් කියන තැන හම්බුණා. ඒ තැනදී අපිට පුළුවන් වුණා වතුර පුරව ගන්න. එම ගිහිල්ලා ඕමාරි යනකොට අපිට අර මම කියවන දැන් අලුගල්ලෙන්ට තංගප්පුවට යන පාර තියෙනවා වයිහන්දියක් කියලා එකක්. මට තව දෙයක් පෙන්වන්නවද ගුණා මේ විදිය ෆොටෝස් ටිකක් තමයි අතර මේ මීදුම නැති වෙලාවක තියෙන්නේ මේ අර පීක් පහේ. ඊට පස්සේ මේ මෙන්න මේ වගේ පාරවල තමයි අතර මේ යන්න තියෙන්නේ පාර හොයාගන්නත් හරි අමාරුයි ගැත්තලින් ඇවිලා පොළ වැටිලා ඕම් පාරවල තමයි තියෙන්නේ. පත්තේ මේ වයිහන්දිය කියන තැනට අපි කොහොම හරි මම හිතන්නේ එනකොටත් 6 විතර වුණා අපි දවල්ට කාලත් නෑ තාම මේ කොමාරි ඕම එනකොට මේ වයිහන්දිය ගාට ආව දැන් අපිට තියෙන අලුගල්ලෙන්ට යන්න දැන් මේ වයිහන්දියෙන් උඩට ගියොත් තමයි අලුගල්ලෙන්ට යන්න තියෙන්නේ එතනින් පල්ලෙහාට ගියොත් මේ තියෙන්නේ අපි තංගප්පුව දැන් අපි බහින්න ඉන්න පැත්ත තමයි යන්න තියෙන්නේ ඒකින්ද අපි දැන් උඩට යන්න පටන් ගත්තා කොහොම හරි දැන් කළුවරත් වෙලා තහ වැත්ත ඉඳා කට්ටිය දෙමිලා එමත් එක්ක හිටියේ දැන් මම කිව්ව දැන් මෙච්චර වෙලා කූඩල්ලම එහෙම රැක්කුනේ නෑ කියලා හැබැයි මේ පාර යන්න පටන් ගත්තම තමයි කූඩල්ලොන්ගෙන් ආයේ නැති වෙන්නම ගේම හම්බුනේ ඒ කියන්නේ අඩියක් තියෙන තැනක් පාතා කූඩල්ල නගිනවා තහ කුඩල්ලෝ ඉගෙන අයින් කරන්නත් නවතින්න බෑ මොකද ඒ නවතින තැන්වලින් නගින මේ කොහොම හරි යන මේක මේ කුඩල්ලන්ට ඕන දෙයක් කරගන්න කියලා ගලවන්න යන්න නැතුව කොහොම හරි අපි ඉස්සරහට යනවා කියලා ඉඳාගෙන ගියා කොහොම හරි ඒ පාරේ යනවා ඉවරයක් නෑ ඒ පාර ඊට කොහමද දැන් කට්ටියට මාන්ති අපි දවල්ට කාලත් නෑ මේ ඊට පස්සේ පොඩි ගලක් ගාවින් නැවතුන අපි කල්පනා කරා මොකද කරන්නේ එතර විදියට අතරමං වෙලාද මොකද අපි අලුගල්ලෙන හොයාගෙන යන්නේ තාම අලුගල්ලෙන හම්බුලා නැහැ රෑන පැය දෙකක් විතර ගිහිල්ලා මේ ඒ පාර දිගේ එතකොට අපි ඒකෙන්ද අපි නිය අතරමං වෙලා වගේ හැංගීමක් තමයි තිබුණේ කොහරි දෙන්නේ ගියා ඉතරහට මේ බලලෙන්න තව මේ අලුගල්ලෙන චාරාවක් තියෙනවද කියලා කොහරි ගියපු දෙන්නට හම්බුනේ නැහැ යමුකු මේ අපි හිතුවා ඉතින් මේ ආපත්තට එනවා මේ වයිහන්දිය පැත්තට කොමරි දැන් ඒ වෙනකොටත් දැන් මං කියවනේ මේ ගත්ත වැහලා අපිය දෙමිලා තා දැන් නම් කරතර මිතන අට විතර වෙන්න ඉතින් මේ සිදු වෙනකොට කොමරි අපිට තීතලත් ඇල්ලුවා මට මේ ඒකින්ද අපිට වුණා කියන්නේ වයිහන්දියට එන්නේ ටිකක් ප්‍රමාද කළා මේ දැන් නැවතිලා එන්නේ අපි ඒකින්ද මේ ආපත්තට එනකොට මේ පොඩි ගල්තලාවක් හම්බුණා මම හිතන්නේ වතුර පාරකුත් එතන තිබුණා මේ එතන අපි හිතුව පොඩි ඇලර්ට් එකක් දාලා මොකද කට්ටියට ටිකක් අමාරුයි තා දවල්ට කාලත් නෑ දවල්ටත් තියාගෙන මේ ඒ කියන්නේ මේ දවල්ට කන්නේ රෑ තමයි මේ කන්නේ බත් තියාගෙන එහෙම
ඉඳලා පැය දෙක තුනක් හැලට් එකක් දාලා මේ ආපත්තට එනවා කියලා මහර 12ට විතර තමයි අපි හිතාගත්තේ වයිහන්දියට ආපත්තට මේ බොහොම හරි ඒ විදිහට වැඩේ වුණා. ඒ කියන්නේ මම ඒ කියන්නේ කට්ටිය කොච්චර බහලා හිටියද කිව්වොත් එහෙම මේ අතර මං උණු එකත් එක්ක මේ මම ආයි කතා කරනකොට මේක ගැන කියන්න යනවා කියලා මේ කෙනෙක් කිව්වා මේ අත්තක් එහෙම ඉල්ලලා බාරයක් විත්තුනා කියලා මේ අපි ආයි ආපත්තට මේ හරි පාර දිගේ යන්න ලැබෙන්න කියලා. ඒ විදිහට කොහොම හරි අපි දැන් මම හිතන්නේ 12 වගේ වෙද්දී අපි ඔක්කොම මේ බත් තියාගෙන කාලා නැගිටලා මේ යන්න පටන් ගත්ත ආපත්තට වයි අන්තිමට දැන් කලුවරයි වෙනා දිනේ මේ මේ පාරවල් එහෙම මේ ලහිච්ච පාරවල් තියෙන්නේ එන හන්දෙදී රටෙනවා පොය දවසට පස්සේ දවසින් ද හන්දෙලියෙන් ලොකුව මේ උදව්වක් ලැබෙන හන්දෙලිය රටනේ ඉඳ නමුත් එක්තරා විදිහට කලුවර මේ ස්වභාවයක් තමයි තිබුණේ මේ පාර ඇතුලේ කොහමරි අපි ආවා ආපත්තට ආවා එනකොට මම හිතන්නේ අපිට මේ එනකොට එම පිනවෙනවා අපිට තාම වයිහන්දිය හම්බුෙන්න දාන දුරක් ආවා වයිහන්දිය හම්බුන්නේ කොමාරි කට්ටිය කිව්වා අපි මේ එකතන කරගෙනවා කියලා කොමාරි පාර හොයාගන්න බැරුවේ තමයි අපි හිටියේ කොහොම ඉන්නකොට කොමාරි හිමතිලා හම්බුණා මේ තමන් ටින් එක ඔය බලනකොට ඒ කියන්නේ අපි ඔය පාරේ ආපත්තට එනකොට මේ රැටිලා තිබිච්ච තමන් ටින් නැත්තම ඒක ඊට පස්සේ वाहन दिन මේ අපි ඒ පැත්තට ගෙදරක් ගිහලා මොකද අපිට බහින්න තියෙන මේ පැත්තෙන්නේ ඊළඟ දවසේ මේ ගිහිල්ලා අපි කොහොම හරි කූඩාරම ගහන්න try කරා මේ ගහන්න හරිම අමාරුයි තාන ලොකු හුලගත් තිබුණා පත උප්පන් හුලන් ඇවිල්ලා බදිනා ටෙන්ට් එකට කොහොම හරි වටේට ළඟ වැදලා ටෙන්ට් එක කොහොම හරි අදාගත්තා අපිට කොහොම හරි පළවෙනි දවසේදී අපි ගෙනිච්ච එක ටෙන්ට් එකක් මේ කැඩුණා පාවිච්චි කරන්න බැරි වෙන විදිහට දැන් තුන්වෙනි දවසේ අපි හිතුවා අපි දැන් ආපත්තට යන්න හිතාගෙන ඉන්නේ අපි ඒකට දැන් තුන්වෙනි දවසේ උදේට කන්නත් ඕනේ අපි ඒකින්ද දැන් අපි ටෙන්ට් එක ගහපු හරිය වතුර පාරක් තිබුණේ නැහැ මතේ තියාගන්න මේ මේ වගේ පැති වලින් නකල්ස් වගේ යනවා නම් 5 peak යනවා නම් සාමාන්‍ය වතුර පාරයි තියෙන හරිම අඩුවෙන් ඉඳ ගන්න වතුර අරන් යන්න වෙනවා මේ කොහොම අද අපි ඊට පස්සේ ගියා තව ටිකක් පාර දිගේ පල්ලෙහාට තංගප්පුව පැත්තට මෙන්න මේ විදිහේ පාරක් තමයි තියෙන්නේ මේ කියන්නේ අල පාරවල් නැද්දෙන් ඕම යන්න තියෙන්නේ මේ ඊට පස්සේ පොඩි මාර්ග සලකුණක් වගේ තියෙනවා මෙතන පොඩි පාලමක් මේ දිය පාරක් එක්ක අපි ඉතින් මේ එතන නැවතුණා උදේට ව්‍යාගෙන ගන්න කොහමරි ඕම ව්‍යාගෙන කාලා යන්න පටන් ගත්තා පටන් ගන්නකොටම මේ කට්ටිය රැත්තරම දැන් උණ හැදිලා තිබුණා මොකද රැත්තර දෙන්න දාන මාන්තිලා හරියට කාලත් නැහැ එක වේලකුත් නිතුණා එහෙම කෙනෙක්ට දෙන්නට එහෙම උණත් හැදිලා තිබුණේ තව එක්කෙනෙක් ගත මේ තුවාල වෙලා තිබුණේ මම හිතන්නේ මේ දවස් වෙනකොටත් මෙයට විත් ගන්න බැරි ප්‍රශ්න තිබුණාත මේ කොහොමරි අපි අමාරුවෙන් නිමින් කරේ මේ ගියා අංගපු පැත්තට කියන්නේ ඒ අනකටත් අපිට තෑයන් කට්ටි හම්බුණා මොකද අර මන්තුගේ දවස් වෙනක මේ නිවාඩුවක් ඉඳ මෙහෙට තෑයන් කට්ටි එකෙල්ල දුනා මේ පීක් පහ පැත්තට ගියාම එහෙම දෙවෙනි දවසේ තෑයන් හිටියා නිකන් ගමක් වගේ මේ එතනක හිටියා කොහොම හරි අපි එමින්තරේ දැන්
उपकार वनजीवी अंतिम
පාරක් හැටියට තමයි තියෙන්නේ ඒකින්ද දැන් මට යන්න උනේ අතරම සාමාන්‍ය يعني ට්‍රිප් යනකොට පොඩ්ඩක් හොයලා බලලා යන්න ඒ යන පැති සම්බන්ධේ මොකද සමහරලාට කියන්නේ තහනම් කරපු පැති ගැන මේ නිවුස් යන්නේත් නැහැ ලොකුවට මේ සහ සමහරලාට ෆොරෙස්ට් ටීමෙම ලොකුවට බලන්නේ නැහැ හැබැයි සමහරලාට මේ ඒගොල්ලෝ එනවා බලන්න ඒකින්ද ඒ වගේ පැති ගැන පොඩ්ඩක් යනවා නම් මේ කලින් බලලා කලින් හොඳට ඔයාලා බලලා කොහොම හරි මෙහෙමයි දැන් මට මේක ගැන කියන්න තෝන්නේ මේක ගැන යන්න කලින් අපි හොයපු රිපෝට් එකත් ගියාට පස්සේ බලමු මේ තියෙන රිපෝට් එක මේ කලින් ගිහිල්ලා තියෙන රිපෝට් එක මේ අවසර ගන්න එක සහ කැම්පින් කරන්න තහනම් දීගෙන සම්බන්ධයෙන් මුකුත් නැහැ ඒකින්ද ඒකත් මට extra විදිහකට දැනුවත් කරන්න ඕනමනාවක් තිබුණා මේ මොකද ජනප්‍රිය මේ කැම්පින් කරන තැනක් හැටියට තියෙන පීක් පහ මේ ඒක සහ ඒ කියන්නේ අපි දැන් මේ ට්‍රිප් එක යද්දි මේ තාහෙන වැඩි ගොඩක් කරානේ අපි දවස් තුනකට වඩා බඩු අරන් ගියා මේ සහ අපි අපිට කියන්නේ විකල්පයක් තිබුණේ නැහැ අපිට රා යන්න වුණොත් ඒ කියන්නේ අපිට අපේ ප්ලෑන් එක වැරදුනොත් එම් මොකද කරන්න කියලා අපිට විකල්පයක් තිබුණේ නැහැ ඒ දේවල් මේ කියන්නේ ඉතරහට ට්‍රිප් යනකොට ඒවා මග අරව ගන්න කොහොමද අපි කරපු වැඩි නොකර ඉන්නේ කොහොමද කියන එක ඕගොල්ලන්ට මේ දැනුම් දෙන්න තමයි මට අතර මේකදී වමනා තිබුණා සා කියන්නේ මෙහෙමයි දැන් මේ මම පෙන්වන ලස්සන ෆොටෝස් තියෙනවා සා මල් එහෙම හත් ලස්සනයි මේ දුවෙන් ගහච්ච පැත්තක් ගලා අකුළු සමහරලාට අපිට යටින් තියෙනවා මේ මේ පැත්තට යන්න පුළුවන් හැබැයි යන්නේ තනි රත්න බලන්න යන්න පුළුවන් ඉන්න තනි දවසින් දෙකට මම හිතන්නේ දිගණෙන් හරි තේ දෙනෙන් හරි වනජීවි අඩවි නිලධාරි කාර්යාලයෙන් ටිකට් එකක් ගන්න මම අරගෙන එක දවසකින් ගිහිල්ලා රත්න බලලා ඉන්න හරිම රත්න වැත්තක් මම පෙන්වාගේ මේ ඒ ටික තමයි අපේ ගමනේ තොරතුරු හැටි තියෙන ඇත්තටම ඒ කියන්නේ මේකේ තිබ්බ පාඩම් වලින් අපි අපි කට්ටිය ඊට පස්සේ ගියපු ට්‍රිප් වලදී ගාන බ්‍රෑන්ඩ් කරලා හොයලා බලලා මේ ඇත්තටම අපි ට්‍රිප් එකක් යන්න හදද්දි තමයි වහන්සේ ඇත්තටම ඔය පැත්තට යන්න පුළුවන් ද ටිකට් ගන්න ඕනද එහෙම මේ ඒ විදිහට තාන පාඩම් ඉගෙන ගත්තා අපේ ජීවිත වලට මේ ඒ විදිහට තමයි අපේ මතක තටන් නිමා වුණේ නැකේ තියෙනවා ඒ දේවල් තමයි කියන්න තියෙන්නේ प्रश्न नहन कर हेतु नकल नकल साक्षित नकल जैविधा हानवी ट्रिप कट्टी हाइक कट्टी तमंग इट पुता कैंपिंग सैट कर हर पिर दिल्ला पानी बोतल दिल क्या සැන හානි වෙලා තිබ්බා ඊට අමතරව විවිධ වූ මේ රහස් ජාවාරම් සිදු වෙලා තිබ්බා ගස් කැපීම් වෙලා තිබ්බා තව එකක් සත්ත නකල්ස් කිවම සමනල්ලු සෑහෙන ඉන්නද අපිට වල පතන පැත්ත බැලුවොත් මේ සමනල්ලුන් සෑහෙන ඉන්න අපි දැක්කනවා මතක ෆොරෙස්ට්‍රි ළමයිට නම් ෆීල්ඩ් සිට් එකක් තියෙන ශාල දැක් ගන්න පුළුවන් මේ ඒතොර එතන වෙන ප්‍රශ්නයක් තමයි එක එකට ඒක ගහණේ අඩුවීමක් සිදු වෙලා තිබ්බා පහුගිය කාලේ ඒ නිසා ලංකාවේ දැන් නකල්ස් වලට යන්න අවසර පත්‍රයක් ගන්න ඕනේ. ඒ අවසර පත්‍රය දැන් ඉස්සර වගේ දැන් ගන්නත් බෑ. මම හිතන්නේ ඒක වෙනම ඉල්ලුම් කරන්න ඕනේ. අඳුන් පතක් තියනවා දැන් අලුතෙන්. මේ ඉතින් ඒක තමයි කියන්නේ. ඈ? ඔව්. ඒ ඉල්ලල ගන්න ඕනේ මේ අඩේ ගන්න. හැම ගන්න ඕනේ. ඉතින් දැන් අපේ අපි කියන්නේ දැන් ඔයාලට කියන්නේ දැන් අපි මේකෙන් කියන්නේ එකක් තමයි අපි අපේ පරිසරය රැක ගන්න ඕනේ. මොකද මේ පරිසර පද්ධතියක් රක්ෂිතයක් ගොඩක් වෙලට අපි යනත් කැම්පින් සයිට් එකක් ගහන්න ඕනම තැන තමයි වටිනා පරිසර පද්ධතියක් තියෙන
තැනකට අපි යන්නේ අපි අපි දැන් පහුගිය කාලේ දැක්කා මේ සමහර කැම්පින් සයිට් වල තිබ්බ සෙනඟ ඊටපැටි අපි දැක්කනේ මේ අර ගම් උදා ගම්මාන බිහි වුණා වගේ සෙනඟ ඊට සමහර දැන් තිබ්බ ඡායාරූප අකින්න දේවල් අපිට වාරත් යන්නද කොහේ ගියත් තමන් ඉන්න තැන පරිසර පද්ධතිය පරිසරය රැකගෙන ඒකට හානියක් වෙන්නේ නැති වෙන්න වැඩ කටයුතු කරන්න ඕනේ ඒක කරන්න කියලා තමයි පිළිලියම් කරන්නත් අපි අපි ඉතින් අපි පළවෙනි වැඩසටහන චාරිකාවක මතක සටහන වැඩසටහන් මාලාවේ අද නකල් රක්ෂි ඔව් මට පොඩි දෙයක් කියන්න දෙනවා කීප එකක් එක්ක මට නමතකුණා ඇත්තටම නගරයට ගියාම TypeError අර විමර්ශ කිව්වාගේ කැම්පින් කරපු කට්ටිය බීලා බෝතල් කුඩු ගල්ලා දාලා තියෙනවා දාකුණු තියෙනවා මේ ඒ කියන්නේ නගරයට නෙමෙයි ඒ කියන්නේ කොයි තැනට කැම්පින් කරන්න ගියා ටයික් කරන්න ගියා තමන් ගෙනියන කුණු තමන් අරන් එන්නේ තහ يعني මේ වගේ තැන් වලට යනවනะ කියන්නේ පොඩ සංවේදී කලාප වලට යනවනะ මේ ගිනිමැල පාවිච්චි කරනවත් අඩු කරන්න අපි අත්‍තරම මේ අර ගෑස් ස්ටෝව් තියෙනවා මේ අරන් ගන්න පුළුවන් පෝටබල් ගෑස් ස්ටෝව් තමාර චරකීර පොඩි ඒවාත් තියෙනවා ඒවා අරන් ගන්න මේ බලන්න මේ ඒ දේවල් තමයි කියන්නේ තියෙන්නේ මොකද ඒ කියන්නේ අපි කියන්නේ අපි මේ ගිහිල්ලා කැම්ප් කළා තා එහෙම නැතු හයික් කළා අපි මේ බලන තුන්දරත්තේ අනාගතයටත් තියෙනවා ඒකෙම තියෙන්නේ අපි ඒව ආරක්ෂා කරනවා නේද ඒකත් මේ තරා විදිහක මට කියන්න උවමනා තිබුණා ඔහොම තුත් සපොන්ද ඉතින් මේ හැම වෙලාවෙම අර අපිට ජෛව විවිධත්වයේ ගැන කතාව ජෛව විවිධත්වය රැක ගන්න අපි මෙය කරන්න ඕන මොකද පරිසර පද්ධති රැක ගන්නවා කියන්නේ පරිසර පද්ධතියේ හැම කොටසම් කුඩා කොටසින් දම්ම එක ජීවියකින් නම් පද්ධතිය දක්වාම සියල්ල අපි රැක ගන්න ඕනේ ඉතින් ඒවට හානියක් වෙන්නේ නැති වෙන්න හැම වෙලාවෙම අපි ඒ අපි කොහෙද යන්නේ යන තැන්වල තමයි පරිසර පද්ධතියට හානියක් වෙන්නේ නැති වෙන්න අපි අපේ අපි යන්නේ යම් කිසි අත්දැකීමක් ලබා ගන්න නැත්නම් ඒ අපි හිතමු විනෝදයේ සඳහා හරි ඒවත් ලබා ගන්න ගමන් අපි ඉන්න තැනට හානියක් නොවන පරිදි ඉන්න අපි දැනගන්න ඕනේ. ඉතින් මම සපුන්තට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේක අපි දා මම මේ එකපාරම කිව්වේ ඒ කිව්ව ගමන් පිළිගෙන මේ වැඩේට ආවට ඒකෙන් තමයි චාරිකාවක මතක සටහන් වටසටහන් මාලාව මේක ඉස්සරහට අපි දිගටම කරගෙන යනවා. ඊළඟට අපි සරසම් කරලා තියෙනවා යගිරල මතක කියලා. යගිරල අපේ විශ්වවිද්‍යාලයේ සතුව තියෙන වනාන්තර පද්ධතිය සහ ඒ ආශ්‍රිත වෙච්ච මතක සටහන් කියන වැඩසටහන් මාලාවක්. මේ වැඩසටහනේ මිතුරු වැඩසටහන කරන්න ඒ කරන දවසත් අපි නොබෝ දිනකින් ඔබට දන්වන්න. ඉතින් අද වටිනා කාලය වැය කරමින් අපිත් එකතු වුණු අද වැඩසටහන මෙහෙවෙයි. සකුන්ත හිරිමුතු කොට අපේ සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා. ගෞරව පූර්වකම ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ වටිනා කාලය වැය කිරීමෙන් මේ සතිය අන්ත පොඩ්ඩක් සතිය සෑහෙන මේ වැඩ තිබ්බ සතියක් එහෙම වෙලත් ඊට අමතරව අපිත් එක්ක සහභාගී වෙච්ච විශේෂයෙන්ම අපි දන්නවා අපේ අධ්‍යාපනයට වඩා ගොඩක් ඇවිල්ලා ඉන්න විනත් අධ්‍යාපනවල සාලේන විශ්වවිද්‍යාල කීප දෙනෙකුත් ඇවිල්ලා ඉන්න සියලු දෙනාට බොහොම ස්තුති. ඉතින් ඔයාලගේ ආරාධනා කර සිටිනවා ඉස්සරහටත් මනහා පාර්ශ්ව විද්‍යා සංගමයේ මගේ සංවිධානය කරන වැඩසටහන් වල සහභාගී වෙන්න කියලා සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් බොහොම ස්තුතියි.